මේතියෙන්නේ අපි හැමෝටම හුරුපුරුදු සාමාන්‍ය රත්තරං. හැබැයි මේතියෙන්නේ නැනෝපරිමානය රත්තරං. ඇයි නැනෝපරිමාණය රත්තරං සාමාන්‍ය රත්තරංවලට වඩා වර්ණය වෙනස් වුනේ. අන්න ඒක ගැනයි අද කතා කරන්නේයන්නේ. මගේ නම රුචිර විජේසන ම ෘත්තිීන් විද්‍යාඥවරයක් ම හිතනවා විද්‍යාත්මක දැනුම අපේ සමාජයතුළ බෙදාදීම රටක්විදිට නිර්මාණාත්මකෝ ඉස්රහට යන්න අතිශ්‍යය වැදගත්කි. මේතියන්න අපි හැමෝටම හුරුපුරුදු සාමාන්‍යය රත්තරම් මේක දිලිසෙන කහපාට ලෝහයක්. හැබයි මේ තියෙන්නේ ප්‍රස්ටික් ද්‍රව්‍යයක් තුළ හිරකරපු නැනෝ පරිමාණය රත්තරං. ඔගලන්ට පැහැදිලිවම පේනවා නැනෝ පරිමානයේ රත්තරං කියල කියන්නේ රෝස රතු පැහැයට හුරු ලෝහයක්. කහොමද මේ වෙනස ඇතිවුණේ ඒක ගැන අපිටික් කතා කරනු. මෙ තියෙන සාමාන්‍ය රත්තරම්. මෙතියෙ නැනෝපරිමානය රත්තරං. සාමාන්‍යය රත්තරං ගත්ත් නැනෝපරිමානය රත්තරං ගත්තත් සංයති වශයෙන් කිසිම වෙනසක් නෑ මේ දෙකම හැදිලතියනේ රත්තරම් පරමාණුුවලින්. හැබයි සාමාන්‍ය රත්තරන් තියෙන්නේ අපිට හුරු පුරුදු පරිමාණයේ ඒ කියන්නේ සටිමට හෝ මිම හෝ මීටර් පරිමාණය. නමුත් නැනෝපරිමානය රත්තරං එහෙම නෙමේ. නැනෝපරිමාණය රත්තරන් තියෙන්නේ නැනෝපරිමාණය. මොකද මේ නැනෝ පරිමාණය කෙළ කියන්නේ. අපි පුංච උදාහරණයකින් තේරුන්ගම. මේ තියෙන්නේ මීටර් පරිමාණයක්. මීටර් පරිමාණය ක්‍රමාංගනය කරල තියන අපි දන්න සන්මීර් සහ මලමී වලින්. හිතන්න මම මේ පරිමානයෙන් එක මිලිමීටරයක් තෝරගත්තා එක මමී කොටසක් තෝරගත්තා. කොටසක් අරගෙන මම ඒක කොටස් දාහකට බෙදනවා එතකොට මට එක කොටසක්ගෙනවානන්නේ මේ කොටස් දාහකට බෙදුවම එක කොටසක් අරගෙන නැවත්ත කොටස් දාහකට බෙදෙනවා කියලා හිතඩ දැන් මට ඉතුරුවෙන ඕනෑ යම්කිසි කොටසක් අන්න ඒක කොටසට තමයි කියලා කියන්නේ නැනෝමීටර් එකක් කියලා ඒ කියන්නේ මිලමීටරන් දාහෙෙන් පංගුවෙන් දාහෙම පංගුවවා ැ මිලිමීටරි මිලියනෙන් එකක් තමයි නැනෝමීට එකක් කියලා කියන්න ඔගලන්ට පේනවා කොසිවුම් පරිමානයක්ද කියන එක ඇත්තවශයම කිව්වෝත් නැනෝමීටර් එකක් කියලා කියන්නේ පොස්පරස් පරමානු දහයක් එකින් එකට එකින් එකට ළඟට සම්බන්ධ කරලා තිබුණොත් අන්න ඒ එන දුර වගේ අතිශ්‍යය සිවුම් දුරපමාණ මෙ නැනෝ පරිමානය කිය කො. කුඩාද කෙල කියන්නේ සාමාන්‍ය නැනෝමීටර් එකයිදශම පහක විතර රත්තරං නැනවංශුවක තියෙන්නේ රත්තරම් පරමානු අනෝ දෙකක් විතර. මේ තියෙන්නේ නැනෝපරිමාණය තියෙන රත්තරං නැනවංශුවල ඉලෙක්ට්‍රෝන අන්විික්‍ෂයෙන් ගත්තු චායාරෝපයන්. ඔොගලන්ට පේවා නැනෝමීටර් සීියක් කියනක. ඒක ඇන්න මේ සාමාන නැනවංශුවක් නැනෝමීටර් විස්සත් තිහත් විතර අතර ප්‍රමාණය වෙනවා. දැඟ අපි මේ වර්ණය ඇතිවීමගැ ටිකක් කතා කරමු. වර්ණ ඇතිවෙන සංසිද්ධිය ගැන මම කලනුත් කතා කරලා තියෙනවා නමුත් සරලෝම කිවෝොත් සියලුම වර්ණවලින් සමන්විත වෙන්න සුදුපාට ආලෝකය. මේ අංශු මත වැටිලා රතුහැර ඉතුරු සියලුම වර්ණ මේ ද්‍රව්්‍ය තුළින් අවශෝෂණය කරගෙන රතු විත රක් පරාවර්තනය කරනකොට තමයි රතුපාටට මේ ද්‍රවවියේ ඉති කොහොමද මේ සියලුම වර්ණ අවශෝෂණය කරගෙන රතු විතරක් පරාවර්තනය කරන්න. ඉති මේකාරණාව තේරුම් ගන්න අපිට සිද්ධ වෙනවා රත්තරංගොල පරමානුක විය්හෙ දිිහා බලන්න ඉතන්න මේ තියන්නේ රත්තරන් පරමාණු කියල අපි දන්නව රත්තරං කියල කියන්නේ හොඳ ලෝහයක් ලෝහයක තියෙන විශේෂත්වය තමයි ලෝහ පරමාණුවල තියන අවශාන ශක්තිමට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන නිදහ සිිලෙක්ට්‍රෝන විදිහයට පද්ධතියට මුදාහැරීම සිද්ධ වෙන ඒක නිසා මේ මුළු පද්ධතිය පුරාම පැතිරිච්ච ඉලෙක්ට්‍රරෝන සංගෘතයක් තියෙන මේක අපි කියනව ලෝහක බන්ධනයක් කිය එහෙමත් නැත්තම් ඉලෙක්ට්‍රෝන සයුරක ගිලිච්ච ලෝහ පරමාණුවලින් තමයි මේ පද්ධතිය හැදිලා තියෙන. මේ කාරණාව නිසා මොකද වෙන්නේ මේ සියලුම ඉලෙක්්‍රෝන වනාවත් කිරිට මේ ලෝහය තුරු පැතිරිලා තියනවා අපි මේකට තියනවා ලෙක්ට්‍රෝන් ලාස් මෝන් එකක් කියන දි මේ වගේ පලාස්මෝන් එකක් තියෙනවා නැනෝපරිමාණය රත්තරං අංශුවල තර වර්ණ හට ගැනීම සඳහා මේ රත්තරං නැනෝ අංශුවලට ආලෝකයේ වැටීම අවශ්‍ය කරනවා අපි දන්නවාත් අතරංවලට මේ ආලෝකංශු වැටනකොට වැටෙන්නේ විවිධ වර්ණවලින් සමන් වෙත වෙච්ච වර්ණාවලයකින් සැදුම්ලත් සුදුවාලෝක. එතකොට මේ වර්ණාවලයේ තරංගායාමේ අපි දන්නවා සාමාන්‍ය දෘෂ්‍යවරණාවලේ නම් නැනෝමීට හාරසයත් නැනොමිත අටසීයත් අතර වෙනවා. උගලන්ට පේනවා, තරංගායාමයට සාපේක්ෂෝ හාරසියත් අටසීයත් කියෙන තරංගායාමයට සාපේක්ෂව නැනොවංශුවක් නැනොමීට විස්සක වගේ වෙන නැනොවංශුවක් කොච්චර පොඩිදගව. ඒක නිසා විද්‍යච්චුම්බක තරංගයක් වෙ ආලෝකි. අපි දන ආලෝකයේ සෑදිලතියෙන්නේ එකන එකට ලම්භකවෙච්ච විදදුත්සාහ චුම්භක සේත්‍රවලේ. මේ විද්චුම්භක තරංගයක් වෙච්ච ආලෝකයේ මේ ශේත්‍රවල බලපෑම ඉතාම දැඩිවිදියට නැනෝ අංශු මතබලපානවා. මේ කරුණු නිසා මොකද වෙන්නේ එන විදදුච්චුම්බකයේ සංඛ්‍යාතයට සාපේක්ෂව මේ ඉලෙක්ට්‍රෝන වලාව දෝලනය වෙන්න පටන්ගන්න ගොලන්ට පේ නවාම එක දෝලනය වෙන හැටි. මේ කරණාව වෙනත් විදිකට කිව්වොත් මෙ තැදි වෙන්නේ ආලෝකීතියන ශක්තිය මේ නැනෝ අංශු වෙතර සම්ප්‍රේශ්ණය කිරීමම තමයි. තවද්‍යත් තමයි ආලෝකයේ වැටෙනකොට වැටෙන්නේ තනි තරංගායමයක් එමන තනි සංඛ්‍යාතයක් නෙමේ අපි දන්න වර්ණාවලිය තුළ විවිධ සංඛ්‍යාතවලින් සමන්වෙත වෙච්ච වර්ණ තියෙනවා. ද මෙහෙම ආලෝකයේ වැටෙනකොට සිද්ධ වෙන්නේ උපපරිම අවශෝෂණය සිද්ධ වෙන්නේ මේ නැනෝවංශුවයේ තියෙන ස්වභාවක සංඛ්‍යාතයට අදාල වරණ. මේ තියන්නේෙ සාමාන්‍ය නැනවංශුවක කොහොමද අවශෝෂණය සිද්ධ වෙන්නේ. අප ගේන මේක අවශෝෂණ වර්ණාවලය කියලා හොගලන්ට පේනවා මේ වගේ නැනෝ අංශුවකට හැකඇාවති නොව විශේෂෙන්ම නැනෝමීට හාර්සී ඉදල හත්සය වගේ වෙනක ලොක්කූ පරාසයක වර්ණ අවශෝෂණය කරන්න මේක සිද්ධ වෙන්නේ අර කලින් කියපු ප්ලාස්මෝන් ඔසිලේෂණ එක නිසා එක යන පාස්මෝනවල සිද්ධ වන කම්පනය නිසා. නමුත් අපිට පැහැදිලිුවම පේනය එකක් නමයි. නැනෝමීට විශේෂයෙන් හත්සය පණහැෙන් පස්සේ මේක තියෙන අවශෝෂණය හැකියාව ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒක නිසා මුොකද වෙන්නේ සියලුම සුදුවාලෝකයේ වර්ණ මේ මත වැටුනට අවශෝෂණය කරන්නේ රත්තු හැර ඉතුළු සියලුම වර්ණ ටිකයි. අන්න ඒක නිසා තමයි නැනෝවංශු විශේෂෙන්ම රත්තරං ගැනුවංශු රතුපාටට අපිට දර්ශනයවෙනි. ම හිත වා ගලන්ට මේ ගන යම්කිසි වැටිහිමක ඇතිවෙන්ඩ ඇති කියලා විශේෂම නෝතාක්ෂණය තියනෙන විශිතුරු බව සහ නැනෝතාක්ෂණයේ නැනෝ පරිමාණය තියන ද්‍රෞවියන්ගේ විශේෂය හැසිරීම් සම්බන්ධවත් අදහසක්ල බෙන්ඩ ඇති කියලා ඉතිං ඔය හැමදිනාටම ම ගොඩක් ස්තුතිවන්ත වෙන මේ වීඩිය එකක්ත්තෙක් ෆ්‍රැදිිලා හිටපයක ගැන්.